නොව ඇත්තේ එකම පරම සත්‍යකි එම පරම සත්‍ය බලපවත්නා දේශය ජම්බුද්වීපේ නැතිනම් පාරාදීසයයි කියමු එකී පරම සත්‍ය සොයනවස් නිර්වාණයම අරමුණු සත්භාවයෙන් සිදු කරන උතුම් ප්‍රයත්නයක මූලාරම්භයයි මේ බුද්ධ භාෂිතයේ සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට පාරිශුද්ධත්වය නිරූපණය කරන අනවතප්ත විල ජම්බුද්වීපයේ මැදියේ හිමාල ප්‍රදේශයේ පිහිටි විල් 7න් එකක් ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම අබෞද්ධ කාලයේදී ලොවෙන් සැඟව පවතින අනවතප්ත විල බුද්ධෝත්පාද කාලයේ නැවත පහළ වන බව සඳහන් වන අතර එය නැවත සක්විති රජෙකු විසින් ප්‍රතිසංස්කරණය කොට කේතුමති නම් ශස්ත්‍රීක රාජ්‍යයක් ගොඩනගන බව තවදුරටත් සඳහන් වේ. අනවතප්ත විල හා ජම්බුද්වීපය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් රාජාවලිය වන්නි රාජාවලිය ධර්ම ප්‍රදීපිකාව මිලින්ත ප්‍රශ්නය ආදී පුරාණ මූලාශ්‍රවල සඳහන් වේ. රාජාවලිය අනුව අනවතප්ත විල ජම්බුද්වීපයේ මැදියේ හිමවත හෙවත් හිමාල මස්තකයේ පිහිටා ඇති ප්‍රධාන ගංගා සතරකට උපත ලබා දෙන මහා විලක් ලෙසටයි සැලකෙන්නේ. එමෙන්ම අනවතප්ත විල ආසන්නේ මහා නේරු පර්වතයේ පිහිටි බවත් මහා නේරු පර්වතය වටකර සත්කුළු පව පිහිටා ඇති බවත් සඳහන් වේ. මෙකී විස්තරය සවිස්තරාත්මකව නිරූපණය කරන පුරාණ සිතුවම් දෙකක් වලගම්බා රාජ සමයට අයත් දබුල්ල රජ මහා විහාරයෙන් සහ බලංගොඩ කොට්ටිබුල්ලල විහාරයෙන් හමු වේ. බැලූ බැල්මටම මෙම සිතුවම් දෙක සිතියම් ආකාරයේ ස්වරූපයක් ගන්නා අතර මෙම විතු සිතුවම් ගවේෂණය කිරීමේදී මහා නේරු පර්වතය හා දිසාවන් හතරක් ඔස්සේ ගලා යන ගංගාවන් හතරක් සහිත අනවතප්ත විල ප්‍රමුඛව දක්නට ලැබේ. තවතුරටත් මෙම සිතුවම් සූක්ෂමව අධ්‍යයනයේදී ජම්බුද්වීපයේ පිහිටි සාක සත්වයන් සහ භූවිෂමතා ලක්ෂණ ඉතා සවිස්තරාත්මකව මෙම සිතුවම තුළ නිරූපණය කර ඇති බව ගම්‍යමාන වේ. මෙකී කාරණේදී අප විසින් අවධානය යොමු කළ යුත්තේ අතීත හෙළ රජදරුවන් මෙතරම් විචිත්‍රවත් ලෙසත් සවිස්තරාත්මක ලෙසත් මහත් වූ ව්‍යායාමයක් දරා විහාර සිතුවම් වලට අනවතප්ත විල ඇතුළත් කළේ මන්ද යන්නයි. අපි එය ඔබට බාර කරන්නෙමු. බුද්ධ විෂයට සම්බන්ධ අනෙකුත් සෑම ස්ථානයක් මෙන්ම අනවතප්ත විලද ඉන්දියාවේ හිමාල කඳු වැටිය තුළ ඇතැයි සැලකුවත් ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු ප්‍රදේශයක ගංගාවන් සතරක් සහිත අනවතප්ත විල මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැත. ඉන්දියාවේ මාන්සෝවර් විල දැනට අනවතප්ත විල ලෙසට විශ්වාස කළත් එහි රාජාවලියේ සඳහන් ආකාරයට ගංගා සතරක සාක්ෂි මෙතෙක් සොයාගෙන නොමැත. එසේම මහා මේරු පර්වතය සත්කුළු පව්ව පසේ බුදුවරුන් වැඩ සිටින ත්‍රිවිධ ගුහා එයින් ඇරඹුණු සිව්මහා ගංගාවන් මෙතෙක් ඉන්දියාවෙන් සොයාගෙන නොමැත. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ ප්‍රධාන ගංගා කිහිපයකට උපත ලබා දුන් පුරාණ විලක් ශ්‍රීපාද කන්ද ආසන්නයේ පිහිටා තිබූ බවට ඓතිහාසික විදේශික වාර්තා ඇති බව ඔබ දන්නවාද? මෙය පළවන සියවසේ රෝමයේ ජීවත් වූ ප්ලිනිත 13 වන සියවසේදී ශ්‍රී ලංකාවට පැමිණි පූජකවරුන් සඳහන් කරන වාර්තාවන් මගින්ද තව තවත් තහවුරු වේ. ප්ලිනිගේ වාර්තාව අනුව ජඩ්පපානා දූපතේ මැදියේ පිහිටි මෙම විල මෙගිස්පායන නමින් හඳුන්වනු ලැබූ අතර එයින් නැගෙන ප්‍රධාන ගංගා දෙක ලෙස සිදරනම් ගංගාවක් උතුරටද පලසෙමුණු නම් ගඟක් දකුණටද ගලාගෙන යන බවත් සඳහන් කර ඇත. තවද දකුණට ගලා ගිය ගඟ කේන්ද්‍ර කොටගෙන ප්‍රධාන ශිෂ්ටාචාරයක් පැවති බවටත් සාක්ෂි සපයයි. 13 වන සියවසේදී ලංකාවට පැමිණි ඔඩෝරික් හා ජෝන් ද මාගෝනලි පූජකවරුන් සඳහන් කරන්නේ ශ්‍රීපාද කන්ද ආසන්නේ කඳුකර සානුවක විලක් තිබූ බවයි. මේ විලෙන් ගංගාවන් හතරක් උපතලද බවත් සඳහන් කරයි. තවද මේ ගංගාවන් සිලාන් දේශයේ මැදින් ගලා ගිය බව ඔවුන් සඳහන් කරයි.
ස්කවස් 1974 දී සඳහන් කරන්නේ මැකිස්පයනු මහවිල බවයි 1991 මහාචාර්ය ෆීරක්කොඩි සඳහන් කරන ආකාරයට මෙහිදී අහර්මන්ගේ විස්තරයට අනුව එම විල බොහෝ විට කැලණිහා මහවැලිගඟේ ප්‍රධාන පෝෂක ප්‍රදේශයක් වන හෝටන් තැන්නේ පිහිටා තිබිය යුතු බවට අපට අනුමාන කළ හැකිය පුරාණ මූලාශ්‍ර සලකා බැලුව විට ඉහත කී හෝටන් තැන්න ආශිත ජලාශය හිමාල ප්‍රදේශයේ පිහිටා තිබුණායයි පවසන සතර දෙසට ගලා බසින ගංගාවන් සතරක් සහිත වූ අනවතප්ත විලෙහවත් චූල වංශයේ සඳහන් වන අනවතප්ත වාපියද යන්න සැකයක් මතුවේ මෙම පුරාණ විදේශීය ලංකා වාර්තාවන් හා අපගේ රාජාවලියේ හා දඹුලු විහාරයේ සිටීමේ සඳහන් ජම්බුද්දීප විස්තරය අතර බොහෝ දුරට සමාන ලක්ෂණ රසක් අපට දැක ගැනීමට හැකිව තිබේ ශ්‍රී ලංකාව මැද්දේ පෞරාණික වැවක් පිහිටා තිබූ බවට හෝටන් තැන්නේ භූගෝලීය පිහිටීම සමග දඹුලු විහාරයේ පිටුසිතුවම් අතර ඇති සිටියම් අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය දැනටමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා හතරක් වන මහවැලි ගංගාව උතුරටද උමා ඔය නැගෙනහිරටද වලවේ ගංගාව දකුණට හා කැලණි ගංගාව බටහිරටද හෝටන් තැන්නේ සිට ගලා බසී දඹුලු විහාරයේ සිටම විමර්ශනය කිරීමේදී ඒ හා සමදී තොරතුරු අන් රටවල හමු වී නොමැති අතර එය ශ්‍රී ලංකාවේ හෝටන් තැන්නේ භූෂමතාවය හා ගංගා පද්ධතියේ පිහිටීම සමග මනා ලෙස ගැලපෙන බව සඳහන් කළ හැකිය අතීත පද්‍ය ගායනා තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවන් වන මහවැලි කැලණි සහ වලවේ යන ගංගාවන් උපත ලබන්නේ ශ්‍රීපාද කඳුවැටියෙන් බව සඳහන් වුවද භූගෝලීය ලක්ෂණ සැලකීමේදී එම ගංගා තුන පමණක් නොව උමා ඔයද ඇතුළුව ගංගා සතරක්ම ආරම්භ වන්නේ හෝටන් තැන්නේ එම නිසා හෝටන් තැන්න ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා හතරකට උපත ලබා දුන් කඳුකර පෞරාණික විලක අවශේෂයක් ලෙස අනුමාන කළ හැකි සාධක රසක් අවවියත දඹුලු විහාරයේ සිටීමේ බස්නාහිර දිසාවට ගලා බසිනා ගංගාවට ආසන්නව මහානේරු පර්වතයේ රූපයක් දක්නට ඇත මෙය කැලණි ගංගාව ආසන්නව පිහිටා ඇති ශ්‍රීපාද කන්ද වීමට බොහෝ දුරට ඉඩ තිබේ මෙම කන්දේ රූපීය ස්වභාවය හා මොහොනතේ ඇති කඳුකර වනාන්තර වියනහ පඳුරු ස්තර බොහෝ දුරට ශ්‍රීපාද කන්දේ රූපීය ස්වභාවයට සමානකමක් දක්වයි රාජාවලියේ සඳහන් ජම්බුද්දීප විස්තරයේ සඳහන් වෙන්නේ මහාමේරු පර්වත ආසන්නයේ සත්කුළු පව්ව පිහිටා තිබූ බවටයි මෙම සත්කුළු පව්ව යනු වර්තමාන ශ්‍රීපාද කන්ද ආසන්නයේ පිහිටි කඳු සතකින් සමන්විත සප්ත කන්‍යා කඳුවැටිය වීමට බොහෝ දුරට ඉඩ තිබේ තවද මෙම සිටියමේ උතුරු දෙසට ගලා යන ගංගාවේ දකුණු ඉවුර ආසන්නේ පසේ බුදුරු වැඩ සිටි ත්‍රිවිධ ගුහා දැකගත හැකි අතර ජනශ්‍රුතියේ සඳහන් වන ආකාරයට කොත්මලේ ප්‍රදේශයේ අතීතයේ පසේ බුදුරු වැඩ සිටි ලෙන් තුනක් තිබූ බවට සඳහන් වේ රොබර්ට් නොක්ස් නැමැති යුරෝපා ජාතිකයා සඳහන් කරන්නේ අතීත ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ශ්‍රීපාද කන්ද ආශ්‍රිත ප්‍රදේශය හැමර්ලන් නමින් හඳුන්වා ඇති බවයි මෙම හැමර්ලන් යන්න හෙළ මළුව හෙළ මලය යන හෙළ භාෂාවෙන් කන්ද හෙළ උඩ ඇති සානුව මළුව මලය නොහොත් හෙල් මළුව යන හෙළ වචනයෙන් පැන නැගෙන්නට ඇතැයි බැලූ බැල්මටම පෙනී යන සාධකයකි ඒ අනුව සලකා බලන විට හිමාලයේ නොහොත් හිමාලයේ යන්න අතීතයේ හෝටන් සානුව හැඳින්වීමට යොදා ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එම නිසා හෝටන් සානුව මස්තක ප්‍රදේශයේ තිබූ විල ප්‍රධාන ගංගා හතරකට උපත ලබා දුන් පෞරාණික අනවතප්ත විල වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෙම සිව් මහා ගංගා මගින්
සීමා මායිම් වන සතර මහා ද්වීප අපගේ සිව්හෙළය වීමට බොහෝ දුරට ඉඩ ඇත. වසරේ වැඩි කාලයක් ඝන මේදුමින් වැසී පවතින වලාකුළු වනාන්තර ගණයට අයත්වන හෝටන් තැන්න එයටම අනන්‍ය වූ සුවිශේෂී පරිසර පද්ධතියකින් හෙබි ශ්‍රී ලංකාවේ ඉහළින්ම පිහිටි සානුවයි. තවද අප රට සරු කරමින් දිවෙන ප්‍රධාන ගංගා සතරක් ආරම්භ වන රටෙහි හදවත වන් වූ ප්‍රධානම ජල පෝෂක ප්‍රදේශයකි. චන්ද්‍රිකා ඡායාරූප GIS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමේදී හෝටන් තැන්නේ වනාන්තර මායි බේකස් දියඇල්ලට ඉහළින් ප්‍රදේශය. මීටර් 2120 සමෝච්ච රේඛාවන් සමපාත කර බැලීමේදී ඒවා බොහෝ දුරට එකම මට්ටමකට සමාන්තරව යන රේඛා බව පැහැදිලිව දැකිය හැකිය. එසේම එම රේඛා එකී විලෙහි ඉහළ ජල මට්ටම සීමාව විය හැක. ඉහත සඳහන් සමෝච්ච රේඛාවෙන් පහළ ඇති තෘණ භූමි පුරා පැතිර ඇති දියලු පස් ස්තරය එම වැවේ රොන්මඩ ස්තරය වීමට බොහෝ දුරට ඉඩ පවතී. එම දියලු පස් ස්තරය සමෝච්ච රේඛා මායිමේ සිට මධ්‍යයට යාමේදී ඝනකමින් වැඩිවීම මගින් ඒ බව තවදුරටත් තහවුරු වේ. අතීතයේදී හෝටන් තැන්න ආශ්‍රිත දියලු පස් ස්තරය මැණික් බහුල ස්ථානයක් වූ නිසා මැණික් පොකුණ යන නම යෙදුණු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම දියලු පස්තරය ආශ්‍රිත කරන ලද පරීක්ෂණවලදී හමු වූ ඩයටම හා ජලජ චාක පරාග මගින් හෙළි වී ඇත්තේ මෙහි අවුරුදු 15,000 12,000 අතර කාලය තුළදී කුඩා නොගැඹුරු ජලාශයක් තිබී ඇති බවයි. ඉහතකි සියලු විද්‍යාත්මක සාධක සලකා බැලුව විට ගම්‍යමාන වන්නේ හෝටන් තැන්න මේට වසර 15,000කට පෙර වැවක් ලෙස පැවති ඇති බවයි. අප විසින් ඉහතකි කරුණු කාරණා ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ඒ හා සමැති තවත් ආධ්‍යාත්මික භෞතික සහ විද්‍යාත්මක සාක්ෂි රාශියක් පෙරදැරි කොටගෙනය. කාලයාගේ ඇවෑමෙන් අප හෙළ භූමිය තුළ සිදු වූ ආක්‍රමණවලින් සඟවාගත් පරම සත්‍ය නැවත කරලියට ගෙන ඒමට මේ දරණ උතුම් වෑයමෙහි පළමු පියවරෙහි අවසානය මෙසේ සනිටුහන් කරන්නේ.